හොඳයි සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අද අපි බලමු WhatsApp වල අපිට මොනවද කරන්න පුළුවන් අලුත් දේවල් කියලා 2023 අවුරුද්දේ අප්ඩේට් එකත් එක්ක WhatsApp අලුතෙන් හඳුනා දීපු එකක් තමයි තමන්ටම මැසේජ් යවන ක්‍රමය අපි බලමු ඒ ක්‍රමය මොකටද හඳුන්වා දුන්නේ කියලා එහෙම ඔයා WhatsApp වල කරන දේවල් අනිත් අයට පේන්නේ නැති වෙන්න කරන්න ඔයාලා කැමති ඉතින් කොහොමද අපි ඒකට ප්‍රයිවසි සෙටින් හදන්නේ කියලා අපිට බලන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් ඒ වගේම කොහොමද ඔයාගේ කම්පියුටර් එකට ඔයාගේ ලැප්ටොප් එකට මේ WhatsApp web එක ඇක්ටිවේට් කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට වෝට් කරන්නේ කොහොමද? ඔයා කොහොමද අනිත් අයගෙන් හයිඩ් වෙන්නේ කියලා. අපි මේ ඔක්කොම සෙටින්ග්ස් හදන ඇටි මේ හරහා වීඩියෝ එකෙන් බලමු. ඉතින් එහෙනම් පහළ තියෙන subscribe button එක ඔබලා notification bell එක click කරලා වීඩියෝත් එක්ක එකතු වෙන්න. අපි මුලින්ම බලමු WhatsApp web එක डेस्कटॉप एकट एक्टिवेट करें कहमद अभी मूलिम व्हाट्सएप वेब टाइप कर ला गूगल के सर्च करमो कर मूलिमेना व्हाट्सएप वेब के एक क्लिक कर ला गिहाम अपीट मेन मेवागे इंटरफेस आखिने मेके अभी इट पास बारकोड आखेनवा इट पास अभी फोन के व्हाट्सएप एकट आने फोन के व्हाट्सएप एकट गिहिला मूलिम व्हाट्सएप ओपन कर गाने वाम पे उड़ में मेनू क्लिक कर ला लिंक डिवाइस आयत लिंक डिवाइस क्लिक करना इट पास से मेक कैमरा वगे ओपन है वाम बारकोड रीड एक इट पास से वारती है मेम कंप्यूटर के बारकोड एकट मेक स्क्रीन निकालना इट पास से स्क्रीन एक रीड वेनवा इच्छर कराना दिए इट पास से डेस्कटॉप एकट व्हाट्सएप एक एक्टिवेट वेनवा व्हाट्सएप वेब एक लैपटॉप हर कंप्यूटर एक्टिवेट कर वासी दिए वाट वागे फोन लगन फोन ऑफना फोन कवर वारी इतना रिटी गता वाट कंप्यूटर का हर व्हाट्सएप भावता है फोन तीन डेटा टीका उन्ना व्हाट्सएप हर कंप्यूटर का सेव कर बोलवा थिंग मेकिंग सहन वासी आगती है ඉතින් WhatsApp වලින් දීපු තවත් අලුත්ම එකක් තමයි ඔයාට පුළුවන් ඔයාට මැසේජ් කරන්න. මෙතන chat select කරලා ගියාම ඔයාට පුළුවන් පෙන්නනවා message yourself කියලා. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍ය documents ඔයාගේ එකට save කරන්න. ඉතින් ඔයාට තියෙන photo එකක්, video clip එකක්, එහෙම නැත්නම් ඔයාගේ යාළුවන්ගේ විශේෂ message එකක්, website එක link එකක් වගේ ඔයාට නැත්නම් එහෙම සින්දුවක් ඔයාට මේ ෆයිල් එකේ ඔයා දානේම ඔයාට සේව් කරගන්න පුළුවන් ඔයාගේම ෆයිල් එකක් හැටියට. ඉතින් මේක සෑහෙන්න වටිනා මේ අලුත් අප්ඩේට් එකේ දීලා තියෙන ඔප්ෂන් එකක්. ඉතින් අපි බලමු WhatsApp එකේ අපි කරන දේවල් අනිත් අයට නොදැනෙන්නේ කොහොමද අපි කරන්නේ කියලා. අපි මුලින්ම මෙනු එකට ගිහිල්ලා එතන settings ක්ලික් කරමු. ඊට පස්සේ privacy ක්ලික් කරන්න. इट पास मेनु उड़मती क्लिक करना एवरी वन क्लिक कर हेमोटो पे ना मई कंटाक्ट इकट गो आगे कंटाक्ट लिस्ट के इन इतना पेना इलागे मई कंटाक्ट एक्सेप्ट करो आगे कमती नीति कीपदेन सिलेक्ट कर लार पेन इन पुलवा नो बड़ी देम काट पेन दिन समाराय इतना WhatsApp එකේ තමන් ඉන්නවා කියලා පේන්නේ නැති වෙන ඉන්න කැමති අය ඉන්නවා. ඉතින් යාළුවන්ට විතරක් පේන්න ඉන්න කැමති අය ඉන්නවා. ඒ වගේම කාටවත් පේන්නේ නැතුයි ඉඳගෙන වැඩ කරන්න කැමති අයත් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම මෙතන ඔප්ෂන් දීලා තියෙනවා තමන්ට කැමති විදියට මෙතන සෙටින්ග්ස් හදාගන්න දීලා තියෙනවා. ඉතින් මේකේ තව ගොඩක් ඔප්ෂන් දීලා තියෙනවා. ඔයාගේ ප්‍රොෆයිල් ෆොටෝ එක හයිඩ් කරන්න පුළුවන්. ඔයාට කැමති අයට පේන විදියට about එක, status එක ये वगे गोडक पहासुकम मे पार हम तीना व्हाट्सएप अपडेट वीला डबल लाइव लोकेशन या शेखरा एतर इवागे पेमती पेमता इवागे में तमंगे यालुआ एहलिए इवागे में तमंगे दारुआ कोहेद मेला हरियट मीन कोहेट दिल दिन पुलवांग अवस्था तम लाइव लोकेशन की अवस्था अभी बलम एक करवन के नागे अटैच बटन के क्लिक कर ला एक लोकेशन क्लिक करा इट पास मे वे इंटरफेस वाड़ पुलवांग मैपेक एंग्ली देखिंग मैक्सीमाइज कर लगा तवलांग कर लगा पुलवांग
අරගෙන ඔයා ඉන්න තැන එතකොට ඔයාට හරියටම ඔයා ඉන්න තැන මැප් එකේ පෙන්නනවා ඊට පස්සේ ෂෙයාර් ලයිව් ලොකේෂන් කියන එක ක්ලික් කරන්න එතනින් ඉදිරියට යනකොට ඊට පස්සේ ඔයාට පෙන්වන ටයිම් එකක් විනාඩි 15ක් පැයක් පැය 8ක් කියලා එතන ඔයාට පුළුවන් ඒ කාල සීමාව සිලෙක්ට් කරලා යවන්න ඒ කාල සීමාව තුල ඔයා ඉන්න තැන ඉන්න වෙලාව ඔක්කොම හරියටම බලා ගන්න පුළුවන් යවන යාළුවට තර මේ අවස්ථාව නම් සෑහෙන වටිනවා ගොඩක් අයට තමන්ගේ ගෙදර දරුවෝ කොහේ හරි යනවා නම් එයාගේ ෆෝන් එකට ලයි ලොකේෂන් එකක් දාලා දරුවව ගෙයින් එළියට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ එයා කොහෙද ඉන්නේ කොහෙටද යන්නේ කියලා හරියටම ඉතින් මේ වගේ සෑහෙන වටින අවස්ථාවක් තමයි ලයි ලොකේෂන් කියන අවස්ථාව. ඉතින් යාළුවා ලින්ක් එක ක්ලික් කරලා බලුවාම යාට පෙන්නවා හරියටම මම ඉන්න තැන මේ මෙන්න මම යවපු ලින්ක් එක ඕපන් කරාම යාළුවාට පෙන්නන විදිය. ඉතින් මම ගේ ඇතුළේ හිටියත් ගේ ඇතුළෙත් එහෙට මෙහෙට යන එක එයා එතනින් හොඳට පෙන්නනවා. පොඩ්ඩක් කෙහෙට මෙහෙට ගියත් එයා මැප් එකේ පෙන්නනවා මම එහෙට මෙහෙට හෙලවෙනවා. තමන්ගේ පෙම්වතා පෙම්වතිය ඒ වගේම ස්වාමි පුරුෂයා බිරිඳ ඒ වගේම දරුවා යාළුවා යෙහෙළිය මේ කියන ඕන ආකාරයේ කෙනෙක්ට මේ ලයි ලොකේෂන් එක සෑහෙන්න වැදගත් කමක් තියෙනවා මේ පාර WhatsApp එකෙන් දීපු හොඳ ඔප්ෂන් එකක් තමයි ලයි ලොකේෂන් එක මේ පාර WhatsApp එකේ දීපු වැදගත්ම එකක් තමයි ක්‍රියේට් කෝල් ලින්ක් කියන එක ඉතින් වාට ස්ක්‍රීන් එක කෝල් කියන ටැබ් එකට ස්ක්‍රෝල් කරාම ඒකට යනවා එතනින් වාට ඊට පස්සේ ක්‍රියේට් කෝල් ලින්ක් ක්ලික් කරලා ඉස්සරහට ගියාම ඔයාට පෙන්නනවා ඔයාට වීඩියෝ කෝල් එකක් හැටියටත් මේ යවන්න පුළුවන් එහෙම නැත්නම් ඔඩියෝ හැටියටත් යවන්න පුළුවන් අනික ඔයාට ඊමේල් එකකින් මේ ලින්ක් එක යාළුවන්ට යවන්න පුළුවන් නැත්නම් WhatsApp මාර්ගයෙන් මැසේජ් මාර්ගයෙන් උත් යාළුවන්ට මේ ටික ලින්ක් එක යවන්න පුළුවන් ඒ යවන හැම යාළුවෙට මේ ලින්ක් එක හරහා එකට චැට් කරන්න කෝල් කරන්න වීඩියෝ කෝල් එකක් ගන්න ඒ හැකියාව දෙනවා හරියට Zoom meeting වගේ ඇත්තරම මේකත් හොඳ ඔප්ෂන් එකක් තමයි WhatsApp මේ පාර දීලා තියෙන මේ ආකාරයට ඔයාට තෝරාගත් වගේ යාළුවෝ පිරිසකට හරි වගේ පන්තියේ යාළුවෝ ටිකට හරි ඒක ලින්ක් එක ෂෙයා කරන්න පුළුවන් ඔයාට ඒ වගේම තව ඔප්ෂන් එකක් තියෙනවා WhatsApp වලින් හඳුන්වා දීපු ඔයාගේ යාළුවෙට හරි කාට හරි ඔයා වීඩියෝ එකක් ෆොටෝ එකක් සෙන්ඩ් කරනවා නම් ඔයාලා ඒ ඇටැච් එකට ගිහිල්ලා ඇඩ් කරනකොට ඇඩ් කැප්ෂන් කියන ඉස්සරහා පෙන්නනවා රවුමක් දාලා එක වගේ තියෙන එක. අන්න ඒක ක්ලික් කරලා ඔයා යාළුවට ඔයාගේ ෆොටෝ එක හරි වීඩියෝ එක සෙන්ඩ් කරන්න මේ වගේ මැසේජ් එකක් එනවා ඒක ඕකේ කරලා සෙන්ඩ් කරන්න එයාට ඒක එකවරයි බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක බලන්න බෑ. ඉතින් ඒකත් හොඳ ඔප්ෂන් එකක් අපේ ප්‍රයිවසි එක ආරක්ෂා කරගන්න ඕන වුණාම. ඉතින් ඔය වගේ වාට තව තියෙන ඔප්ෂන් එක තමයි වෝට් කියන එක. ඔයා ඇටැච් එක ක්ලික් කරලා වෝට් කියන එක ක්ලික් කරලා ඉස්සරහට ගියාම ඔයාට පුළුවන් මේකෙන් ඔයාට හරියට අපිට වෝටින් එකක් හදාගන්න අවස්ථාව තියෙනවා. අපි හිතමු මැතිවරණය කියලා අපි ඊට පස්සේ ඇඩ් කියනවල පක්ෂ වල නම් ඇඩ් කරගෙන යනවා. ඊට පස්සේ අපි ඕක යාළුවන්ට ෂෙයා කරනවා. අපිට මේක අන්තිමට view කරලා බලන්න පුළුවන් ප්‍රතිශතයක් හැටියට කවුද මොහොකටද වැඩි කැමති කියලා. මේක අපිට යාළුව අතර මොනවා හරි දෙයක් තියෙනවා නම් අපිට ඒකටත් මේක යොදා ගන්න පුළුවන්. මොකක් හරි අපි වැඩිපුර කැමැත්ත බලන දෙයක් මේ හරහා ක්‍රියේට් කරලා යාළුව අතර ෂෙයා කරන්න පුළුවන්. එතකොට අපිට ඒ වැඩිපුර යාළුව කැමති දෙයක් එතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඇත්තටම සෑහෙන්න වටින වැඩක් WhatsApp එකෙන් කරලා තියෙන. ඉතින් මේක සෙන්ඩ් කරාට පස්සේ යාළුවට යන්නේ මෙන්න මේ ආකාරයට. ඉතින් අපිට ඒකින් පුළුවන් සමීක්ෂණයක් වුණත් නිර්මාණය කරගන්න මේ හරහා. ඉතින් සෑහෙන ප්‍රයෝජනයක් තියෙන ඔප්ෂන් එකක් මේක. අතන දැන් මෙන්න මේ මැසේජ් වොයිස් මැසේජ් එකත් හොඳ ජනප්‍රිය දෙයක්. ගොඩක් අය වචන ටෙක්ස් යවනට වැඩිය වොයිස් එක යවනවා මේ මයික් එක ටච් කරගෙන අපි වොයිස් චැට් කරනවා. ඉතින් මේක දැන් ගොඩක් ලෝක ජනප්‍රිය එකක්. මෙයාගේ ඔප්ෂන් ගොඩක් තියෙන WhatsApp එකේ අපිට භාවිතා කරන්න පුළුවන්. ඔයාටත් පුළුවන් පොඩ්ඩක් සෙටින්ග්ස් වලින් ගිහිල්ලා කරලා බලලා තව ඉගෙන ගන්න ඕන නම් නොදන්න දේවල් කරන්න යන්නත් එපා. ඊට පස්සේ WhatsApp එක බ්ලොක් වෙයි.
මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලට ඉස්සරහට දැනුවත් කරන්න මම එන්නම්. ඔයාලට අමතක වුණා නම් channel එක subscribe කරන්න. දැන් පුළුවන් ඔයාට channel එක subscribe කරන්න යට තියෙන subscribe button එක ඒකේ bell icon එකත් click කරොත් ඔයාට මගේ ඊළඟ videos ලංකටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අනිත් යාළුවන්ට බලන්න share කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.